මංහිතන්නේ අද මේ අපි ගෙවන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ ඉතා තීරණාත්මක කාලයක්. ඒවගේ කාලෙක අපේ පක්ෂය විශ්වාස කරලා ලංකාව සිව් කොනින් මේ අවස්ථාවට පැමිණි ඔබ සියල් දෙනාගෙනුත් අවසරයි. 2023 එක්සත් ජනරජ පෙරමුණ තමන්ගේ ජනගත කිරීමේ පළමු ක්‍රියාවලිය විදියට මංගල මහසමුළු පවත්වනවා. ඒ සමුළුවේදීත් ඊට අවුරුද්දකට පස්සේ පවත්වන දෙවන ජාතික මහසමුළුවේදීත් ඔබ ආමන්ත්‍රණය කිරීමට මට අවස්ථාව ලැබීම ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. ඇත්තරම අද මේ රටේ තියෙන ප්‍රශ්න ගැටලු මේ සියලු දේවල් වලට උත්තර හොයන්න පුළුවන්කමක් තියෙන්නේ නැද්ද කියන එක අද තමුන්දාසලා තේරලා ඇති. ඇත්තරම වචන වලින් තොරන් ගහන සමාජ මාධ්‍ය පිම්බෙන චරිතවලට, ජනකාන්ත දේශපාලන චරිතවලට, පක්ෂවලට මේ රටේ ප්‍රශ්නවලට උත්තර නැහැ කියන එක මේ රටේ බුද්ධිමත් ජනතාව අද වෙනකොට තේරුම් අරන් අවසానයි කියන එක මම මතක් කරන්න කැමතියි. මිත්‍රවරුනි, අපි ශ්‍රී ලංකාව තුල මේ දේශපාලනය කියන කොටසේ, දේශපාලන කියන ශ්‍රේෂ්ත්‍රේ රැවටෙන්න පුළුවන් හැම පැත්තකින්ම මේ විදිහට රැවටලා ඉවරයි. අපි සමහර වෙන අය නටවපු නයි පැටවුන්ට අපි අහු වුණා. නිකම් මමන බෝම්බ වලට අපි බය වුණා. කඳුළු වලට රැවටුණා. අපේ අහිංසක අනුකම්පාවෙන් ප්‍රයෝජන අරගෙන අපේ චන්ද්‍රික ගත්තා. ඉතින් අද මම බලද්දී මේ පේනවා විශාල ජනතාවක් අද අපිට ඇවිල්ලා ඉන්නවා අපේ පක්ෂය වෙනුවෙන්. මම කියන්නේ ඔබ බුද්ධිමත් වෙන්න, මේ පණිවිඩය සමාජයට ගෙනියන්න, ගමට ගෙනියන්න, නගරයට ගෙනියන්න. අපි මෙතනින් පස්සේ මේ රට බංගලොත් කරන්න උරදුන්න, මේ රටේ බංගලොත් රටේ බඩගින්නින ජනතාවගේ ඡන්දය මංකොල්ල කන්න මහන්සි වෙන ඊළඟ මැතිවරණය පමණක් ඉලක්ක කරලා තමන්ගේ දේශපාලනය කරන ඒ සියලුම දේශපාලන පක්ෂ, ඒ නායකයන්ට ඊළඟ වතාවේ දේශපාලනයේ අවස්ථාවක් නැති කරන්න අපි කටයුතු කරන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්න කැමතියි. මොකද නැත්නම් අපිට ජීවිතේ රටක් නැති වෙනවා. මොන ප්‍රශ්න තිබ්බත් අපිට ඒ දේවල් අවශ්‍යයි. අපිට අපි මේ රට දාලා යන්න නැති මිනිස්සු අපි ඉන්නවා නම් ඒ වගේ වැදගත් උසස් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් සටන් කරන්න ඕනේ කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඇත්තටම අපි පක්ෂයක් විදිහට පොඩි තමයි. ඒක පිළිගන්නවා. නමුත් මතක තබා ගන්න. අපි මතවාදීව ඉදිරියෙන් ඉන්නවා. අපි මේ රටේ මතවාදීව මේ රටේ ලොකු බලපෑමක් කරන පක්ෂයක්, කණ්ඩායමක්, එවැනි නායකයන් අපිට ඉන්නවා. ඒක නිසා බිය වෙන්න දෙයක් නැහැ. පක්ෂයේ ලොකු පොඩි ආ ප්‍රශ්න නෙමෙයි. අපි මතය අපි සමාජගත කරන්න ප්‍රබල යාන්ත්‍රණයක් අපිට තියෙනවා. ඒක නිසා අපි ශක්තිමත් ඉස්සරහට යනවා කියන එකත් මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. අපේ පක්ෂය ආරම්භ කරන දවසේ විවේචන ගොඩක් තිබ්බා. අමත් ඒ කාලේ ඉන්නකොට සමාජීක වෙනකොට විදියකට අපිට දකින්න ලැබුණා විවේචන කරනවා මේ හදන්නේ තවත් පක්ෂයකට මුක්කුවක් ගහන්නද, නැත්නම් වෙන අරමුකකින්ද, මොකටද ලංකාවට තව පක්ෂ මේ වගේ විවේචන ගන්නවක් ආවා. අපි බලාගෙන හිටියා. අපි අවුරුද්දක් වැඩ කරා. වැඩ කරද්දිත් අපිට විවේචන ආවා. නමුත් මිත්‍රවරුනි, අපි කියන්නේ සන්තෝෂයි, විවේචන කරන දේශපාලනයක් ලංකාවේ තියෙනවා. ඒ තිබ්බත් විවේචන දේශපාලනයෙන් පස්සට ගිහිල්ලා අපිට පුළුවන් වුණා ප්‍රශ්න හඳුනගෙන විවේචනය කරන්නේ නැතුව ඒ ප්‍රශ්න අවශ්‍ය නිශ්චිත උත්තර විසඳුම් හොයන්න අපිට පුළුවන් වුණා. නැත්නම් අපි තවත් පක්ෂයක් වගේ මිනිසුන්ගේ හිත දිනා ගන්න, මිනිසු දන්න ප්‍රශ්නේ නැවත වටයකින් මිනිසුන් අහන්න සැලැස්සුවේ නැහැ. අපි ඔවුන්ව උත්තර වලට විසඳුම් වලට ඉලක්කගත කරා මේ රටේ ජනතාව. ඒක නිසා අද ගොඩක් අය මේ අපි හදපු උත්තර, අපි හදපු විසඳුම් අරගෙන අපි දන්නවා මේ රටේ ප්‍රබල පක්ෂ දේශපාලන ව්‍යාපාර, ජනකාන්ත ව්‍යාපාර පිටරට ගිහිල්ලත් කියන්නේ අපේ උත්තර, අපි හදපු දේවල්, ලංකාව කතා කරන අපි හදපු දේවල්. හැබැයි ඒක ගැටලුවක් නෑ මිත්‍රවරුනි. මොකද අපි නිර්මාණය කරපු උත්තර විසඳුම් වල කවදාවත් සමාජයේ වෛරය ඇති වෙන දේවල් නෑ, ආගම් ભેද බින්නන දේවල් නෑ, ජාති ભેද බින්නන දේවල් නෑ. අපේ උත්තර ඒ වගේ සමාජයට ගැළපෙන ආකාරයෙන් තමයි අපි මේ ප්‍රශ්නෙට උත්තර හදලා තියෙන්නේ. ඒක නිසා අපි බොහොම සන්තෝෂ වෙනවා. අපේ දේවල් හරි ඒ විදිහට වෙනත් පක්ෂ ඒ ආකාරයෙන් සමාජගත කිරීම පිළිබඳව අද රටේ තරුණ දේශපාලනය ගැන කතා කරනකොට ගොඩක් දේශපාලන පක්ෂ කියනවා තරුණයාට දැන දෙන්න ඕනේ, තරුණ තම අනාගතය, කට කැඩෙනකම් කියනවා කියනවා ඉවරයක් නැහැ. ටීවී ප්‍රෝග්‍රෑම් බැලුවත් පේන්නේ තරුණයාට දැන දෙන්න ඕනේ කියලා විතරයි. හැබැයි ඇත්තටම තරුණකින් අහලා බලන්න දේශපාලන පක්ෂ ඇතුළේ තරුණයාට දැන දෙනවද කියලා. හැබැයි එක්සත් ජනරජ පෙරමුණ කියන්නේ කටින් විතරක් තරුණයාට දැන දෙන පක්ෂය නෙමෙයි, මේ පක්ෂයේ ප්‍රායෝගිකවත් තරුණයාට අවස්ථාව තැන, තරුණ තරුණයාට අවස්ථාව වෙන තැන හදලා දෙනවා කියන එක මම මේ අස්සේ මතක් කරන්න කැමතියි. ඒකේ ප්‍රතිඵලයක් තමයි අද මේ දැවැන්ත වේදිකාවේ කතා කරන මමත් ඒ අපේ පක්ෂයේ තරුණ තරුණයන්ට අවස්ථාව දෙන එකේ ප්‍රතිඵලයක් කියන එක මම මතක් කරන්න කැමතියි. ඇත්තරම
මම සමස්ත තරුණ ප්‍රජාවට කියනවා දේශපාලනය කරන්න ඕනේ අපි. දේශපාලනය අපිට අයිති කෑල්ලක්. ඒක වෙන කාටවත් අයිති කෑල්ලක් නෙමෙයි. අපිට අයිතියක් තියෙනවා දේශපාලනය කරන්න. නම්බු පිට දේශපාලනය කරන්න ඕන නම්, බය නැතු දේශපාලනය කරන්න ඕන නම්, ලැජ්ජ නැතු දේශපාලනය කරන්න ඕන නම්, බුද්ධිමත් දේශපාලනයක් ඕන නම්, එකතු වෙන්නේ එක්සත් ජනරජ පෙරමුණත් එක්ක ඔබට පුළුවන් ඒ අවශ්‍ය උසස් දේශපාලන සංස්කෘතිය අපේ පක්ෂය හරහා ගොඩනගන්න කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඒක නිසා මම දන්නවා අද වෙද්දී දේශපාලන ඉතාම තීරණාත්මකයි. තීරණාත්මක මොහොතක් වුණාට අපි පක්ෂයක් විදියට තීරණාත්මකයි. නමුත් අපිට පැහැදිලි, අපි පැහැදිලිව ඉන්නවා. මොකද අපේ පක්ෂේ නායකයා, අපේ පක්ෂේ නායකයා කියන්නේ ආණ්ඩුවක් තුළ අමාත්‍යංශයක් ගත්තොත් ඒ අමාත්‍යංශය යට තියෙන ආයතන දෙපාර්තමේන්තු ඔක්කොම ලාභ කරපු කෙනෙක් අපක්ෂ නායකයා කියන්නේ. විපක්ෂේ ඉන්නවද කියලා අදාළ නැහැ. මන්ත්‍රී ධූරය දෙන වක්කීම කරනවා, පාර්ලිමේන්තු කමිටු ඉන්නවනම් සභාපති ධූරයක් තියෙනවා, ඒකේ වක්කීම කරනවා. එහෙම කරන හයියක් තියෙන නායකයෙක් ඉන්න පක්ෂය තමයි මේ. ඒ වෙන කවුරුත් නෙමෙයි. අපිවත් ඉස්සරහට අරගෙන, රටත් ඉස්සරහට අරගෙන යන්න වෙරදන ඒ නායකයා තමයි මේ මගේ ඉස්සරහ ඉඳන් ඉන්න පාටලි චම්පික රණරක කියන එක මම ඇස්සෝ කියන්න කැමතියි. රටක් ගොඩ දාන්න පුළුවන්, දයක් එක්සේසත් කරන්න පුළුවන්, මිනිසුන්ගේ දුක හඳුනගෙන ඒවට උත්තර දෙන්න පුළුවන් ඒ බුද්ධිමත් නායකත්වය, රට නායකත්වය සපයන්න පුළුවන් ඒ හැකිය කණ්ඩායම අප සතුයි කියන එක මම නැවත නැවතත් මේ සුගතදාස ක්‍රීඩාංගණ ඉඳලා කියන්න කැමතියි. මිත්‍රවරුනි, අවසන් වශයෙන් අපි සූදානම් පක්ෂයක් විදියට විවිධ ප්‍රශ්න තිබ්බත් අපි සූදානම් පක්ෂයක් විදියට මේ රටේ ප්‍රශ්න වලට, අර්බුද වලට විසඳුම් කියන අභියෝග බාරගන්න අපි පක්ෂයක් විදියට සූදානම් කියන එකත් මම අවශ්‍ය මතක් කරන්න කැමතියි. ඒක නිසා මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපිව විශ්වාසනම් එන්න අපිත් එක්ක වැඩ කරන්න. අපිව විශ්වාසනම් එන්න අපිත් එක්ක වැඩ කරන්න. අපිව අවිශ්වාසනම් මදක් අප දෙස බලා සිටින්න. ඔබේ විශ්වාසය අපි දිනා ගන්නවා. ජය වේවා. ස්තුතියි.